गौरवपूर्वक आराधनी करना मगे मित्र गामिनी सेनानायक महता संबंधी गामिनी सेनानायक महता श्री इंजीनियर विद्यावेदी उपाधि लागन मरकसर सवि व्यापार खलमना पश्चात उपाधि नेदरलैंड मास्टर सरसावियन लागू वसर हतलीकट अधिक सेवा काल निरत सेवा काल निरत प्रवर्ति कर्मांत सेवा कार्यांशे पूर्णगल वायु प्रदेश कर्मांत सेवा कार्यांशे आदि कत्रो सेम कार्मिक संवर्धन मंडले सभापति लसद कार्यप्रति सिंगापुर वेद सेवेकट अति भव अभी यांत्रिक इंजीनियर श्रीलंका बलशक्ति कामना करण के संघ में पूर्ण सामाजिक धन स्वाधीन उपाधक उपदेश सेवेकर्मी संविधान आसियान संवर्धन बैंक सलोक बैंको इनादी आयतन वर्षदान संधा संबंध में उपदेश सेवेकर्म सहभागीवन इतम गौरवपूर्वक आराधने सावधान यमक जनगण सीतानट रटवे शुभवादीव मेतीर्णात्मक मोतेरी इक्वानट अपहा समग बेदागन शुभवादी रटे अनागत भास्कर स्तुति निवाल पेर्रा मैतिमा अरे ऐना मम मे मे प्रश्न आव पिलिवेलटम गन्न बलन्नं अपिट मे पलवेनी प्रश्ने यम करला तीनो मलिंद रणवीर डॉक्टर सियंबला पिट्टियट तमा मेक यम करन्ने मे प्रश्नय मन नवत वरक अहन्नं हबै मन हितेनवा मे मे प्रश्नयम अपि इसरा तिबुन वडसटहन किंचुत අහලා ඒකට මං හිතන්නේ නියමිත පිළිතුරක් ලැබුණු ප්‍රශ්නයක් ඒ වුණත් මං හිතන්නේ අද සහභාගී වී නොවුණු පිරිසක් හිටියා නම් ඒගොල්ලන්ගේ යහපත සඳහා මං මේ ප්‍රශ්නේ නැවත ඉදිරිපත් කරනවා මෙතුමාගේ ප්‍රශ්නේ තියෙන්නේ ડોક્ટર සියම්බලා පිටිය මේ අපේ කලාපයේ අනිකුත් රටවල් උත් සියල්ලක්ම මේ නියුක්ලිය පවර් ප්ලාන්ට්ස් ගන්න වෙලාවක මේ පොඩි ප්‍රමාණවලත් මේ පවර් ප්ලාන්ට්ස් කරන්න පුළුවන් වෙලාවක ඇයි ලංකාව මේ සම්බන්ධයෙන් පීවරක් නොගන්නේ කියන එක තමයි එතුමාගේ පළවෙනි ප්‍රශ්නය. හොඳයි මම පුළුවන් තරම් කෙටියෙන් පිළිතුරක් දෙන්න ඔබ කියන කතාව හරි ඉන්දියාවේ කොණ්ඩන්කොළම් න්‍යෂ්ටික බලාගාරයේ දෙවැනි අධිරත දැන් ඉදි වෙමින් පවතිනවා පළවෙනි අධිරත දැනට ක්‍රියාත්මක වෙනවා බංග්ලාදේශයේ පළවෙනි න්‍යෂ්ටික බලාගාරයේ ඉදි වෙමින් පවතිනවා ඉතින් පකිස්තානයේත් ඒ වගේමයි නමුත් අපි අනිත් පැත්ත බැලුවොත් මැලේසියාව සිංගප්පූරුව තායිලන්තය ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ රටවල් උනත් ඕස්ට්‍රේලියාව යුරේනියම් නිෂ්පාදනය කරන රටක් නමුත් ත්‍යෂ්ටික බලාගාරවලට ගිහින්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි අවට තියෙන තත්වය. නමුත් අපි තීරණයක් ගන්නවා නම් අපි තීරණය ගත යුත්තේ විශේෂයෙන්ම කරුණු දෙකක් අත සලකා බලලා විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්තියක් හැටියට මුලින්ම ජාතික බලාගාරයක දැන් කුඩා බලාගාරවත් වාණිජ මට්ටමේ තියෙන බව ඒක ඇත්තයි ආයෝජන වියදම ඉතාම වැඩි ඒ වගේම එහි ආරක්ෂක තත්ත්වය දැන් ඉස්සරහට වඩා හොඳයි අපි හිතුවට ෆුකුෂිමා වල සිද්ධ වෙච්ච අනතුර අපි හිතුවට ජාතික බලාගාර වල අවසානය තමයි මේක කියලා බොහෝ රටවල් ඒක පාඩමක් හැටියට ඉගෙනගෙන තව තවත් ඒවායේ ආරක්ෂක තත්ත්වය වැඩි කරලා තියෙනවා. නමුත් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපිට යම්කිසි ජාතික අනතුරක් සිද්ධ වුණොත් එය පිරිසුදු කිරීම සඳහා අති විශාල ආයෝජනයක් කිරීමට සිද්ධ වෙනවා. අපිට දැනගන්න තියෙන ආකාරයට ෆුකුෂිමාව පිරිසුදු කරන්න ඩොලර් බිලියන 25ක පගේ ප්‍රමාණයක් වියදම් කරන්න සිද්ධ වුණා ජපානයට. ඉතින් එතන තමයි මම හිතන්නේ අපිට තියෙන වැදගත්ම අමාරු තීරණය ගන්න. ඒ වගේ දෙයක් වුණොත් අපේ ආර්ථිකයට ඒක දරන්න පුළුවන්ද කියන එක. නමුත් ගල්න ඩෙස්ටික බලාගාරයක් හදන්නවත් එහි ක්‍රියාත්මක කිරීමවත් මම හිතන්නේ නෙමේ අපිට තියෙන මූලික ප්‍රශ්නේ. දෙවෙනි කාර්යය තමයි ඒට ඉන්ධන ලබා ගැනීම. තාක්ෂණය සහ ඉන්ධන ලබා ගැනීම ඔබ බොහෝ හොඳට දන්නා ආකාරයට
න්‍යෂ්ටික බලාගාරකින්ද ලබා ගැනීමේදී අපි ඔය තියෙන බලමුළු එකකට හෝ දෙකකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා ඒ ඉන්ධන ලබා ගැනීමට ඒ වගේම භාවිතා කළ ඉන්ධනේ නැවතත් පිරිපහදු කිරීම සඳහා යැවීමට ඉතින් ඒක නිසා ඉන්දියාව රුසියාවත් එක්ක එකතු වෙලා වැඩ කරනවා දැන් ඉන්දියාව තනියමත් වැඩ කරනවා බංග්ලාදේශයේත් මොකද දැන් විදිහට රුසියාව එක්කයි ඒගොල්ලන්ගේ බලාගාරය කටයුතු කරන්නේ අන්න ඒ වගේ මේකේ ගෝලීය දේශපාලනය ප්‍රාදේශීය දේශපාලනය සම්බන්ධ අනෙක් බලාගාරවලට වඩා විශාල බලපෑමක් තියෙන තීරණයක්. ඉතින් මේ කරුණු දෙක සලකා බලලා රජයක් අවසාන තීරණයක් ගන්න ඕන. නමුත් බොහෝ දෙනා කියනවා අපිට න්‍යෂ්ටික බලාගාර ක්‍රියාත්මක කරන්න බෑ අපේ ජනතාවය ගැන ප්‍රවේශ සම්බන්ධයි. මා ඒ කාරණයට පිළිගන්නේ නෑ. අපේ ජනතාව පුහුණු කරන්න පුළුවන් ඉන්දියාව එක කරනවා නම් අපිටත් කරන්න කිසිම බැරි වෙන්න හේතුවක් නෑ. ආරක්ෂිතව න්‍යෂ්ටික බලාගාරය ක්‍රියාත්මක කරන්න. अरे बहुम स्तुति डॉक्टर सिंबला पीटी मम मे तुम्हे मेकट मम चुट्टी दयाकू कर मगि दयाकने मे महिता गेवता मे प्रश्न प्रश्न नगिच वेलावेदी एडीबी आते ने डॉक्टर प्रियांत विजय तुंग मतुकरपू अदाक युमा कि किसीम मल्टीलैटरल डोन के नैक् वर्ल्ड बैंक वेन्नपुलवांग एडीबी के वेन्नपुलवांग संविधानी न्यूक्लियर पावर प्लांट सदन आधार दिने संबंधित देवनी प्रश्न मंगिता प्रश्न पीड़ितुरा चंद्र विता महात्मा सह आचार्य दुनुविल මහතාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මම හිතන්නේ මේ ප්‍රශ්නේ යොමු කරලා තිබුණේ මට මතක තියෙහෙට මලින්ද රණවීර මහත්මයාමයි මේ මේ මෙතන මේ ප්‍රශ්නේ කියන්නේ දැන් අපි අපි මේ කොවිඩ් එකත් එක්ක අපේ ආර්ථිකේ කඩාවැත්ම අපි ප්‍රශ්න රාශියකට මුහුණ පෑවා ඒත් එක්කම අපි විතරක් නෙමෙයි මුළු ලෝකයේ සියලුම රටවල් වලට මේ තත්ත්වය උදා වෙලා තියෙනවා එතකොට ඒ ඒ අතරතුරේ අපිට බැරිද රටක් විදිහට මොකද අපිට විතරක් නෙමෙයි මේක බලපාලා තියෙනවා සමාජයට ඉතාලම දියුණු රටවල් වලට දැඩිව බලපාලා තියෙනවා අන්න ඒ වාතාවරණය තුළ අපිට බැරිද මේ අලුත් මොඩල් එකක් ගැන අලුත් ආර්ථික මොඩල් එකක් ගැන හිතන්න කියන එක ඒක තමයි ප්‍රශ්නේ ඔබතුමන්ලගේ දෙදෙනාගෙන් කැමති කෙනෙකුට මේකට පිළිතුරු දෙ හැකියි මම පොඩි ප්‍රවේශයක් ගන්නවා නම් ගාමිණී සේනාගේ මාත්මයා කතාව ඇත්ත නමුත් අපිට ලෝකයේ තියෙන අනිත් සියලුම දේවල් වලින් වියුක්ත වෙලා ඉතිරෙන ගන්න අමාරුයි දැන් මම අපේ අර පොදු දැක්ම ෂෙයාඩ් විෂන් එක කියන එක හරහත් මම පැහැදිලි කරා අපි අපේ දේශීය අපිට මේ ශක්තියක් තියෙන කුසිකාර්ම අංශය වෙන්න පුළුවන් වෙනත් දේශීය නිෂ්පාදන වෙන්න පුළුවන් ඒවා ශක්තිමත් කිරීම තුළ තමයි අපිට මේ අලුත් මේකට යන්න පුළුවන් දැන් උදාහරණයක් වශයෙන් අපි ලංකාව මම ඉස්සෙල්ලා කිව්වා අපි आदाय मिलियन तीन ගැටලුව අපේ අපනයන වැඩි කිරීම දැන් වියට්නාමයේ වගේ රටක් පහුගිය අවුරුදු 7-8 තුල ඒයිගේ අපනයන මේ බාස්කට් එකට අලුතෙන් නිෂ්පාදන 48ක් වගේ එකතු කරනකොට අපි එකතු කරලා තියෙන්නේ නිෂ්පාදන 6-7ක් වගේ විතරයි ඒ නිසා අපිට දැන් මේ මේ කොවිඩ් කාලය තුල අපේ ගොඩාක් නව නිර්මාණ බිහි වුණා නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඒ වගේම පාසල් ශිෂ්‍යයන් ඒ වගේම ව්‍යාපාරිකයන් ගොඩාක් ඉතින් ඒ හරහා අපිට යන්න පුළුවන් ඒ පැත්තට තමයි මම දැන් ආචාර්ය දුනුසිංහ මහත්මයාත් කිව්වා අපි අපනයනය තුලින් බලාපොරොත්තු වෙන්නේ වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් නිෂ්පාදන වලට යන්නේ අනිවාර්යයෙන්ම අපිට යන්න පුළුවන් ඒක අපි පුදු දක්මක් ඇතුව කටයුතු කරොත් මම හිතන්නේ ඒ තත්ත්වයට අපිට යන්න පුළුවන් අපිට යන්න පුළුවන් නෙවෙයි අපි අනිවාර්යයෙන්ම යා යුතුයි ඒ හරහා විතරයි අපිට මේ අර්බුදයෙන් ගොඩෙන්න පුළුවන් ආචාර්ය දුනුසිංහ අදහසක් ඔව් මම ඉතාමත් කෙටියෙන් අදහසක් ඉදිරිපත් කරනවා නම් මම හිතන්නේ ආර්ථික මේ මේ තියෙන තත්ත්වය තුළ
අපිට තියෙන ආර්ථික ගමන මූලික වශයෙන්ම රඳාපවතින්නේ අපි කොහොමද දේශීය සම්පත් උපයෝගී කරගෙන ලෝක වෙළඳපළට බාණ්ඩ සැපයීම සඳහා අවකාශ පුළුල් කරගන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ අපි සිතා බැලිය යුතු මූලික කාරණාව. මේ කාරණාවේදී අපි අමතක කරන්න කල යුතු දේ තමයි ඇත්තටම දේශීයව මේ ආර්ථික ක්‍රියාවලිය මේ සකස් වෙලා තියෙන්නේ නැත්නම් ක්‍රියාත්මක ආර්ථික ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන ආකාරයේ ඉතාමත්ම අපි හිතනවට වඩා වෙළඳපළ යාන්ත්‍රණයට වඩා ඇත්තටම වෙනත් ආකාරයේ පිගින නෙට්වර්ක් වලින් වෙනත් ආකාරයේ ක්‍රමවේදයන් වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. මේ නිසා තමයි ඇත්තටම නිෂ්පාදන වෙළඳපළට මේ ලෝක වෙළඳපළට සැපයීමේ හැකි අයට පවා ඊට අදාළ අවස්ථාවන් ඒ ආකාරයෙන්ම නිර්මාණය වෙන්නේ. උදාහරණයක් විදිහට මොනරාගලට කර්මාන්තයක් ගිනියන එක වළක්වාලන්නේ මොනරාගල නියෝජනය කරන දේශපාලන මේ 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 පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහෙම නැත්නම් ඇමතිවරු මෙන්න මේ ආකාරයේ සන්දර්භයක් තුල අපි මොන වගේ යෝජනා ගෙනාවත් මම දකින්නේ නැහැ මේ මේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දේවල් මේ එයා අපි බලාපොරොත්තු වෙන මේ ආර්ථිකමය දෘෂ්ටිකෝණය නැත්නම් ආර්ථිකමය අර්ථයෙන්ම ක්‍රියාත්මක වෙන තත්ත්වයක් දකින්නේ නැහැ. මේ නිසා තමයි මම හිතන්නේ මේ ආර්ථික හා දේශපාලන ආයතනීය ව්‍යුහය ආයතනික ව්‍යුහය වෙනස් කිරීමට අවශ්‍ය වෙනස් කිරීමට අදාළව යම් තීරණාත්මක ප්‍රවේශයක අවශ්‍යතාවය තියෙන්නේ අන්න එතකොටයි. එන්න එතකොට තමයි පුද්ගලයෝ ඇත්තටම නව නවෝත්පාදනය වෙත ගමන් කරන්නේ, ආයෝජනය වෙත ගමන් කරන්නේ, ඉතිරි කිරීම වෙත ගමන් කරන්නේ, අලුත් අලුත් දෑ මේ මේ එක් අත්දැ බැලීම් කරන්නේ. අපි අද තියෙන මේ මේ ආයතනික ව්‍යුහය තුලින් ලබා දෙන අවස්ථාවන් ලබා දෙන්නේ එක්තරා පිරිසකට පමණයි. අපි අකමැති වුණත් මේ මේ දේ මම හිතන්නේ තීරුම් ගත යුතු වෙනවා. මේ නිසා තමයි ආර්ථිකයේ යම් කිසි ආකාරයකට අර මන්දගාමී විදිහට එහෙම නැත්නම් එක්තරා ආකාරයකට මේ අපි කියන ලෙතාජික් විදිහට ගමන් කිරීමේ ප්‍රධානම හේතුව මම දකින්නේ ඒදී. මේ නිසා මම හිතන්නේ මේක අවස්ථාවක් කරගත යුතුයි මේ මේ තියෙන සංරෝධක ඉවත් කිරීමට අදාළ වන්නා වූ අපි කියනවා මේ ඉකොනොමික් රෙන්ට් සීකින් කියලා. මේ නිෂ්පාදන ආයතන උනා ක්‍රියාත්මක වෙන ආකාරය බැලුවාම මේ ක්‍රියාත්මක වෙන්නේ යම් කිසි ආකාරයක අර තමන්ගේ පංගුව රැකෙන ආකාරයේ සන්දර්භයක් තුල. මම හිතන්නේ ඒකින්ද මේ කුළුල් විදියට ආර්ථික ප්‍රතිපත්තිය දෙස අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. සියලු දෙනාටම ආර්ථිකයේ අවශ්‍යතා ආර්ථික කටයුතු වලට මැදිහත් වීමට තියෙන අර බාධාවන් ඉවත් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම ඉවත් කිරීමකින් තොරව මම හිතන්නේ නෑ අපි බලාපොරොත්තු වෙන ආකාරයේ සැලකිය යුතු ආකාරයට ආර්ථිකය තුළ යම් පිබිදීමක් ඇති වෙයි කියලා. හොඳයි ડોક્ટર ගුණසිංහ ඊළඟ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ නමීස් මුසාෆර් මහතා. මේකත් යොමු වෙන්නේ ડોક્ટર සියඹලා පිටියට. ප්‍රශ්න දෙකක් තියෙනවා මම දෙකම එකට ගොනු කරලා අහන්නම්. මෙතුමාගේ ප්‍රශ්නේ පළවෙනි කොටස තමයි ඒ කියන්නේ පුනර්ජනනීය බලශක්තිය වෙන අපේ මේ විදුලි ජනනය 100%ක් කළ හැකිද 2030 වෙනකොට, එහෙම නැත්නම් 2050 වෙනකොට? ඒක තමයි පළවෙනි. ඒ කියන්නේ මේ 100%ක් දක්වා මේක ගෙන යා හැකිද කියන ප්‍රශ්නේ අහනවා එතුමා. එතකොට ඒක තුලින් අර ඔබතුමා කතා කරපු අර 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 දකින්න අර ලොකු වියදමේ සහ ආදායමේ අතර පරතරය නැති කරගන්න බැරිද කියලා. ඒත් එක්කම ඒ දෙවනි කොටස අහන ප්‍රශ්නේ මේ පුරජන්‍ය බලශක්ති රිනිබල් එනර්ජි වලටයි මේ බලශක්ති ආරක්ෂිතතාවයට මේ අවස්ථාවේදී කොයි වගේ ආර්ථික ඒ කියන්නේ ඉකොනොමික් ස්ටිමියුලට් කොයි වගේ පැකේජ් එකක් දිය යුතුද කියනවා මේ මේ කාර්යය කරන්නේ.
පැහැදිලිද මන් දන්නේ ප්‍රශ්නේ මේ පැහැදිලි හරි මම හිතන්නේ මම උත්සාහ කරන්න ඔබට පිළිතුරක් දෙන්න දැන් පුනර්ජනනීය බලශක්තියෙන් 100% එහෙම නැත්නම් 80% ඒ වගේ ඉලක්කම් කියන බොහෝ දෙනා මේකේ තාක්ෂණ පැත්ත සලකා බලන නෙවෙයිනේ ඒවා සටන් පාට පමණයි ඒවා සුදුසු වෙන්නේ මේ මෙතිවරණ ප්‍රකාශන වගේ දේවල් වලට ඇතුළත් කිරීමට මිසක් රටක් හැටියට ඉදිරියට පැහැදිලිව ඉදිරියට අරන් යන වැඩපිළිවෙලක් සඳහා නෙවෙයි මොකද පුනර්ජනනීය බලශක්තියේ 100% ගත කාලයක් අපිට තිබුණානේ 1995 දක්වා විදුලිය 100% නිෂ්පාදනය කරේ පුනර්ජනනීය බලශක්තිය නිසා අඩු ඉන්ධන ප්‍රමාණයක් තමයි භාවිත කරේ ඔබ අතර ඉන්න වැඩි හිටිය අයට මගේ මතක ඇති අවුරුදු දෙක තුනකට සැරයක් ඉතා විශාල විදුලි කැපුමක් තියෙනවා ඉතින් ඒකේ ඒකට හේතුවත් අපිට පැහැදිලිනේ ජල විදුලියේ වසරින් වසර වෙන වෙනස්කම් ඒ වගේ නොයෙකුත් හේතු නිසා සැපයීමේ සීමාවන් ඇති වෙනවා එතකොට පුනර්ජනනීය බලශක්තිවල තියෙන ඔය සීමාව වැඩපැවැත්වීම සඳහා පුනර්ජනනීය බලශක්තියේ ඔබ දන්න ආකාරයට දැනටමත් මේ රටේ විදුලිය 45% පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගන්නෙ ඒ වැඩි ප්‍රමාණයක් විශාල ජල විදුලි බලාගාර අඩු ප්‍රමාණයක් අනිකුත් පුනර්ජනනීය ප්‍රබව ඉතින් ඒ නිසා 2030ද 50ද කියන එකට මම ඉස්සර පිළිතුරක් දෙන්න කැමති නැහැ ඒ සඳහා අදාළ තාක්ෂණික විශ්ලේෂණය සහ ආර්ථික විශ්ලේෂණය සහ මුල්‍යමය විශ්ලේෂණේ නැතුව ඒවා බොහෝමයක් සටන් පාට පමණයි නමුත් ඔබ කැමති නම් මා ඔබට ඉදිරිපත් කර ප්‍රස්තාරයේ දිහා බලන්න පුනර්ජනනීය විදුලි ඒකකයක් අද සියලුම දේවල් පුද්ගලික අංශය තමයි ඒව නිෂ්පාදනය කරන්නේ ඒ වගේම පාරිභෝගිකයේ වහල උඩ තියෙන සූර්ය කෝෂවලිනුත් ඒ විදුලි ඒකකයක් නිෂ්පාදනය කරලා කිරීමට යන වියදම රුපියල් 22කට ආසන්නයි පාරිභෝගිකයෙක් හැටියට ඔබ අද ගෙවන්නේ 18,688ක පමණ වගේ මිලක් ජාතික සාමාන්‍ය ජල පුනර්ජනනීය බලශක්ති ඒකකයේ 22කට නිෂ්පාදනය කරලා ඔබේ දොරකඩට අරන් ගෙද්දී ඒක රුපියල් 25කට ටිකක් වැඩි වෙනවා එතකොට කවුරුත් අපි බොහොම සරල විදිහට බැලුවොත් කවුරුත් හිතන තමුගේ අද ගෙවන විදුලි බිල 1688 සිට 25 දක්වා වැඩි කරන්න අපිට තර්කයක් ගේන්න පුළුවන් කමක් නැහැ අපි කැමති විදුලි බිල 50%කින් වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ අපි පුනර්ජනනීය බලාගාරවලින් සියල්ලම ලබා ගන්න නමුත් එහෙම කැමති නැහැනේ දැන් මේ දෙවෙද්ද තමුගේ ලැබෙන බිලක් ගෙවන්න වැඩි දෙනෙක් කැමති නැහැනේ ඉතින් ඒ නිසා මේක අපි තුලනයක් ඇතුව ඉදිරියට ගෙනියන්න ඕන මොකද මගේ විශ්වාසය නම් ලංකාව කවදා හරි 100% පුනර්ජනනීය බලශක්ති තත්වයට ළඟා වෙයි. නමුත් ඒ ලෝකයේ අනිකුත් රටවල සමග අනික් රටවලට වඩා වේගයෙන් හෝ පසුගාමීව නොවේ. අන්න ඒක තමයි මම හිතන්නේ මට ඔබට දෙන්න තියෙන පරිවෙනේ. එතකොට මම හිතන්නේ ඔබ දෙවැනි ප්‍රශ්නයක් ඇහුවා විදුලිය කාර්යක්ෂමව භාවිත කිරීම සහ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය කිරීම ගැන රජයට යම් කිසි සහන වැඩපිළිවෙලක් දෙන්න පුළුවන්ද කියන එක. ඉතින් නමුත් එතෙද්දී මම ඉතාම ප්‍රවේශම් වෙනවා බලශක්ති සංරක්ෂණය කියන දේ සම්බන්ධයෙන්. මොකද අප ඉතා හොඳින් දන්න ආකාරයට අපි අවුරුදු 30කට කලින් කර්මාන්ත ආයතනයකට ගියාන කිසි ප්‍රශ්නයක් නැතුව 25% විදුලිය සහ ඉන්ධන ඉතිරි කර ගැනීමේ ක්‍රමසහවිදී අපිට පුළුවන් ඒගොල්ලන්ට පෙන්නලා දෙන්න. අද කර්මාන්ත ආයතනයකට ගියොත් අපි එදා දැක්ක සියලුම ප්‍රශ්න ඒගොල්ලෝ විසඳලා තියෙනවා. ඒගොල්ලන්ට තව ඉදිරි කිරීමේ හැකියාව තියෙන්නේ 5%ක 8%ක ප්‍රමාණය පමණයි. ඒක තමයි ඇත්තම යථාර්ථය. ඉතින් ඒ සඳහාත් ආයෝජන අවශ්‍යයි. එතකොට සහන පැකේජය දෙනවා නම් අවශ්‍ය වන්නේ ඒ ආයෝජන ඉතා පැහැදිලිව හඳුනාගෙන ඇයි ඒවා ඒගොල්ලෝ ක්‍රියාත්මක නොකරන්න කියන දෙයට ප්‍රශ්නෙට පිළිතුරක් හොයලා ඒ ප්‍රශ්නෙට පිළිතුරක් මම සෑහෙන දුරට දන්නවා ඒ ආයෝජන වල රිටර්න් පීරියඩ් එක කියන්නේ සිම්පල් පේ බෑක් පීරියඩ් එක වැඩි. ඒ නිසා අපිට බැලූ බැල්මට පෙරුණට බලශක්තිය ඉතිරි කර ගන්න පුළුවන් කියලා එයා ඒ ආයෝජනය කළොත් එයාට ඒක රිකවර් කරගන්න අවුරුදු 7-8ක් වැය වෙනවා. අන්න එතෙන්දි තමයි රජයක් හෝ විදුලි බල ආයතනයක් ඒ වගේම මහජන උපයෝගිතා කොමිසම මැදහත් වෙන්න ඕන අන්න ඒ වගේ තැන්වලටයි. බලශක්ති සංරක්ෂණය සම්බන්ධයෙන්
ඉන්ධන ඒ වගේම විදුලිය සංරක්ෂණය සඳහා නමුත් පුනර්ජනනීය බලශක්තිය සඳහා අපි කොයි ආකාරයට කොයි විදිහට මේ දිහත් බැලුවත් උදාහරණයක් ඇදෙන්න අපිට රුපියල් 14ට වඩා අඩුවෙන් සූර්ය විදුලි එකකින් නිෂ්පාදනය කරන්න අද තියෙන මිල ගණන් අඩුව බෑ එතකොට දැන් ඔබ දැක්කා මෙතන තෙල් බලාගාරවල අපි කැපැසිටි කොස්ට් කියන එක වැඩි ඒ කැපැසිටි කොස්ට් වැඩි වෙන්නේ වෙන මොකක් හේතුවක් නෙමෙයි ඒ බලාගාර අවුරුද්ද වැඩි කාලයක් නිකන් තියෙන්නේ ඒව කරන්නේ මොකක්ද අපිට ඕන කරන සිකියුරිටි එක ලබා දෙනවා ඒ කියන්නේ ඉර බැහැලා ගියාම සුළං කම්පන නැති වෙලාවට ජල විදුලිය නැති වෙලාවට මේ නිදාගෙන ඉන්න ඉන්ධන බලාගාරයේ ක්‍රියාත්මක වෙනවා ඉතින් මේකේ ඉලක්කම් දිහා බලපුවාම මේක ක්‍රියාත්මක කරන්නත් වියදම වැඩි ඒකේ කැපැසිටි කොස්ට් එකත් ගොඩක් වැඩි ඉතින් නමුත් එයා කරන්නේ බෑකප් ඩියුටි එකක් ඉතින් මේ කරුණු සියල්ලම සලකා බලලා තමයි විදුලියේ අවසානයේදී එදිනෙදා නිෂ්පාදනය කරන වියදම තීරණය වෙන්නේ ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් රජයට සහනාධාර දෙන්න පුළුවන් තව තවත් සූර්ය කෝෂ වහල උඩ සවි කරන්න ඉතින් එතකොට මේ සහනාධාරයත් රජයේ කොහෙත් උපයා ගන්න ඒ කොහෙත් උපයා ගන්න ඒ උපයා ගන්න ක්‍රමය ගැන අපි කියන්න ඕන ඉතින් ඒ නිසා පුනර්ජනනීය බලශක්ති සම්බන්ධයෙන් අපි කළ යුත්තේ මා හිතන ආකාරයට ඉතාම ප්‍රවේශම් සහ ප්‍රවේශම් ප්‍රවේශය තාක්ෂණික පැත්තත් ඒ වගේම ආර්ථික පැත්තත් හොඳින් සලකා බලලා සෙමින් සෙමින් ඉදිරියට යන ක්‍රියාපටිපාටිය තමයි අපි ක්‍රියාත්මක කළ යුත්තේ ඒතෙක් අපිට සෑහෙන තාක්කල් විශාල ජල විදුලි බලාගාරවලට ගල් අඟුරු බලාගාරවලට ඒ වගේම යම් කිසි ප්‍රමාණයකට ස්වභාවික වායුවෙන් ක්‍රියාත්මක වෙන බලාගාර ඉතා කුඩා ප්‍රමාණයක් ද්‍රව ඉන්ධන වලින් ක්‍රියා වෙන බලා ක්‍රියාත්මක කරන බලාගාරත් අපිට අවශ්‍ය වෙයි ඒක. හොඳයි ડોક્ટર સિંગલાપીટી මං හිතන්නේ ඊළඟ ප්‍රශ්නයටත් ඔබතුමා උත්තරයක් දුන්නා කියලා හිතනවා මට යම් කිසි දුරකට ඒ වුණත් මං මේ ප්‍රශ්නය අහන්නම් මං හිතන්නේ පුද්ගලික අංශයේ නියෝජනය කරමින් මේ ප්‍රශ්නය අහන්නේ ගුවන්ති අබේසිංහ ප්‍රශ්නේ කියන්නේ දැන් අපි කතා කරා මේ කොස්ට් එකයි කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් ඇන්ඩ් මේ අර සේල් ප්‍රයිස් එක ගැන මේ තියෙන ગેප් එක නැති කරන්න අවම කරන්න ප්‍රයිවට් සෙක්ටර් එකට කොහොමද දායක වෙන්න පුළුවන් කියන එක ඒත් එක්කම පුළුවන්ද ප්‍රයිවට් සෙක්ටර් එකට මේ මහජන උපයෝගිතා කොමිසමත් එක්ක සම්බන්ධ වෙලා මේ මේකට විසඳුමක් හොයන්න කියලා තමයි ඊළඟ ප්‍රශ්නය අහන්නේ. ඔව් ප්‍රශ්නේ පැහැදිලි. ඇත්තටම මිල සහ වියදම අතර ගැළපීම කිරීමේ පියවර ගන්න උන මහජන උපයෝගිතා කොමිසම තමයි. මොකද විදුලි බල පනත අඩුව මහජන උපයෝගිතා කොමිසම මුලින්ම විදුලිය නිෂ්පාදන වියදම විශ්ලේෂණය කරලා අනුමත කරන්න ඕන. ඊළඟට පනත අඩුව විදුලියේ විකිණීමේ මිල තීරණය කරන්න ඕන. ඒ තීරණය කරද්දී වියදම සහ මිල අතර තියෙන්න පුළුවන් එකම වෙනස තමයි රජයෙන් ලැබෙන සහනාධාරය. ඉතින් මහජන උපයෝගිතා කොමිසම දැන් අවුරුදු 10ක් තිස්සේ ක්‍රියාත්මක වුණානේ. මේ අවුරුදු 10න් 9ක්ම විදුලි ක්ෂේත්‍රය රුපියල් බිලියන ගණනින් පාඩුයි. බිලියන ගණනින් පාඩුයි. ඒ කියන්නේ විදුලි බල පනතේ ඒ අදාළ වගත්‍ය ක්‍රියාත්මක කරන්නේ නැහැ. කරන් කරගන්න බෑ. ඉතින් ඒ නිසා අන්න ඒ හේතුව නිසා තමයි මේ තරම් විශාල හිගයක් අවුරුදු පතා වරින් වර එක දිගට පැවතීගෙන යන්නේ. ඉතින් පෞද්ගලිකාංශයට මේකට සහාය වෙන්න පුළුවන්ද කියන එක පෞද්ගලිකාංශය පාරිභෝගිකයේ හැටියට අනිවාර්යයෙන්ම මම අර කියන 5ත් 8ත් අතර ඒ පරාසයේ වූ බලශක්තිය ඉදිරි කිරීමේ හැකියාවන් අද පෞද්ගලිකාංශයේත් රාජ්‍යාංශයේත් පාරිභෝගිකයේ අතර තියෙනවා. ඉතින් එතෙන්දි තියෙන ප්‍රශ්නේ තමයි ඒවට අවශ්‍ය කරන ආයෝජන දැන් පෞද්ගලික කර්මාන්ත ආයතනයක් වුණොත් ඒකේ යම් කිසි උපකරණයක් වෙනස් කරන්න ඕන නම් ඒක අලුත් තාක්ෂණයේ උපකරණයක් ඒ වගේම වඩා කාර්යක්ෂම විදුලි මෝටර සම්භෝගයක් ගන්න ඕන නම් ඒවා අර ඉස්සර තිබුණ බලශක්ති සංරක්ෂණ ආයෝජන වගේ අවුරුදු දෙක තුනෙන් පියවා ගන්න පුළුවන් ආයෝජන නෙමෙයි. එතකොට පෞද්ගලිකංශය ඒ කරුණ තේරුම් අරගෙන ඒ කරුණ සාමූහිකව ඉදිරිපත් කරන්න ඕන රජයට. මොකද ඒවායේ ප්‍රතිලාභ ලැබෙන්නේ දිග කාලෙට. පෞද්ගලිකංශයට කරන්න උත්සාහ කළ හැකි අපි තවම
කරපු නැති තව එකක් තියෙනවා සමහර රටවල ක්‍රියාත්මක වෙනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා ඒකට ඇග්‍රිගේටර්ස් කියලා ඒ කියන්නේ පෞද්ගලික අංශයේ යෝජනාවක් ඉදිරිපත් කරනවා එහෙම නැත්නම් රජයට මහජන උපකීතා කොමිසමට හෝ දිර්බල මණ්ඩලයට හෝ එහෙම නැත්නම් කාර්ය දෙල් සංස්ථාවට හෝ පුළුවන් යෝජනාවක් හදවන්න කාර්යක්ෂමතාවයේ යම්කිසි ඉලක්කයක් ලබා ළඟා කර ගැනීම සඳහා අපි ඒකට උපකරණ සමූහයක් වෙන්න පුළුවන් රටේ තියෙන වොෂින් මැෂින්ස් වෙන්න පුළුවන් නැත්නම් රටේ තියෙන ශීතකරණ වෙන්න පුළුවන් ඒ වයින් යම්කිසි ඉලක්කගත කාර්යක්ෂමතාවයක් වැඩි කර ගැනීම සඳහා පෞද්ගලිකාංශය සහයෝගය ලබා ගන්න ප්‍රාංශයේ සහයෝගය ලබා ගන්න පුළුවන් ආයෝජකයින් හැටියට ක්‍රියාත්මක කරන පුද්ගලයන් හැටියට මොකද අපි මේ කතා කරන්නේ විශාල උපකරණ සංඛ්‍යාවක් ගැන දැන් අපි ශීතකරණ සලකා බැලුවොත් මම හිතන්නේ මේ රටේ ශීතකරණ මිලියන ගෙවල්වල මිලියන 4ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේවා යම්කිසි මේවායි කාර්යක්ෂමතාව වැඩි කිරීමේ ක්‍රියාපටිපාටියක් තියෙනවනම් පෞද්ගලික ගාශයට ඒක ප්‍රවර්ධනය කිරීමේ දායකත්වයක් තියෙනවා රොබිලේ නෙමෙයි ඒගොල්ලන්ට ආදායමක් ලැබෙන ආකාරයට. එතකොට පාරිභෝගිකයෙක් හැටියට කාර්යක්ෂමතාවයේ වර්ධනය කර ගැනීමට සැපයුම් ආයතන වලට සහ රජයට සහයෝගය දෙන ආයතනයක් හැටියට පෞද්ගලික අංශයේ ආරභාරයක් තියෙනවා. ආබෝම ස්තුතියි. කාල වේලාව පිළිබඳ අපිට ගැටු තියෙන නිසා මම අවසාන ප්‍රශ්නය යොමු කරන්නම්. ඊට පස්සේ ඒ ප්‍රශ්නෙට පෙර මම විද්වත් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. අපේ මේ සාකච්ඡා අවසන් කරන්න කලින් විනාඩියක් විතර ගත කරලා අපිට ඔබතුමාලන් දෙන්නකෝ මේ දැන් මේ සාකච්ඡාවෙන් එතකොට අපි මේ සාකච්ඡා මාලාවේ අවසානයේ අපි මේ නිව් නෝම් එකක් ගන්න කතා කරන්නේ එතකොට අපිට මතක තියෙන විතරක් නෙමෙයි අපිට අපි කියන්නේ ටේක් හෝම් මැසේජ් එකක් දෙන්න කියලා අපිට යමක් ගැන හිතන්න ඒක සම්බන්ධයෙන් ඉස්සරහට වැඩ කටයුතු කරන්න විනාඩියකින් විතර එහෙම මැසේජ් එකකුත් ලෑස්ති කරගන්න කියලා ඉල්ලමින් මම අවසාන ප්‍රශ්නය යොමු කරනවා නැවතත් මම හිතන්නේ චන්ද්‍ර විතනගේ මහතාට ඕ ප්‍රතිපලිටම ආචාර්ය දිනසිංහ මැතිතුමාට මේ ප්‍රශ්නය යොමු කරන්නේ මනුල මල්රාජ් ප්‍රශ්නේ තියෙන්නේ මේ අපේ GDP එකෙන් තලජාතික නිෂ්පාදනයේ කොයිතරම් ප්‍රතිශතයක් රජය විසින් වෙන් කරලා තියෙනවද මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ රිකවරි එකට ඒ සම්බන්ධයෙන් තියෙන වැඩසටහන් වලට මේ ෆිස්කල් මෙෂර්ස් වලට කොයිතරම් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද කියන්නේ මම දන්නා එක සංඛ්‍යාත්මක වශයෙන් දෙන්න පුළුවන් දෙකල ඒ වුණත් ඔබතුමාලගේ දේදනයෙන් කෙනෙකුට පුළුවන් මේකට පිළිතුරක් සපයන්න ස්තුතියි මම නැවතත් ප්‍රවේශය ගන්නම් බොහොම ස්තුතියි ගාමිණී සේනානායක මහත්මයා මේ මම හිතන්නේ මගේ ඉදිරිපත් කිරීමේදී මම මේක දල වශයෙන් කිව්වා ලංකාව අපේ දලදේශීය නිෂ්පාදිතයේ ගත්ත ජාතික දලදේශීය නිෂ්පාදිතයේ ගත්තොත් ඒක ඩොලර් බිලියන 189ක් වගේ තියෙනවා ඒක රුපියල් වලට මේව කරාම බිලියන් රුපියල් බිලියන 16000ක් ඒ වගේ ගාණක් එන්නේ ඉතින් අපි බැලුවම මම කිව්ව වගේ මුලින් රජය වැය කළා තිබුණේ අපි මේක නිකන් නෙමෙයි අපි ලෝකේ රටවල් 18ක් ඒ දීපු ස්ටිමියුලස් පැකේජ් මේවා අපි ඒ සහන පැකේජයන් අපි විශ්ලේෂණය කළා කරා ඒක බැලුවම සමහර රටවල් දියුණු රටවල් තමන්ගේ දලදේශීය නිෂ්පාදනයේ 8ක් 10ක් වගේ ප්‍රමාණයකුත් මේ සඳහා වැය කළා තිබුණා ඒ වගේම මේ රටවල් 18 මේක සාමාන්‍යයක් විදිහට ගත්තම සාමාන්‍යයෙන් ඒ රටවල් වල මේ දලදේශීය නිෂ්පාදිතයෙන් 3ක් 3.5ක් වගේ ප්‍රමාණයක් ඒ අය වැය කළා තිබුණා. ඉතින් අපි දන්නවා ලංකාව බොහොම මේ අර්බුද රාශියකට මේ අභියෝගයන් රාශියකට මුහුණ දීලා තියෙන රටක් අපිට විශාල විදේශ ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. ඒ වගේම නොයෙකුත් ගැටලු තියෙනවා. ඒ වගේම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පහුගිය අවුරුදු 5 ඇතුළත අපේ ආර්ථික වර්ධනය වේගය ඉතා අඩු මට්ටමක වෙලා තියෙන නිසා අපිට මේ සියල්ල කරන්න බැරි වෙන නමුත් ඒ ඇත්තටම අපි බැලුවොත් අපේ දුන්නේ බිලියන් 50ක් රුපියල් මුලින් ඒක දැන් 150 දක්වා වැඩි කරේ. ඒ වගේම අර සමෘද්ධි වගේ මේ අඩු ආදායම් ලබන අයට සාමාන්‍යයෙන් බිලියන් 20ක විතර වගේ මේකත් දුන්නේ. මේ ඔක්කොම බැලුවම අපේ 100ට මේ ප්‍රතිශත වගේ ප්‍රමාණයක් තමයි ඒකට තුට්ටක් වැඩි වගේ ප්‍රමාණයක් තමයි දීලා තියෙන්නේ. අපි මුල් අපේ විශ්ලේෂණ හරහා අපි නිතරම කිව්වේ මේක මදි අඩු ගානේ
බිලියන් 350ක් 400ක් දක්වාවත් මේක වැඩි කරන්න ඕනේ. ඉතින් අදහසේ නෑ ණය දීම තුලින් සියල්ල මේව කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒ මේ සහන තුලින් ආර්ථිකයේ මේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ U shape V shape මේ රිකවරි එකට ගෙනියන්න පුළුවන් කියන මතය තමයි අපි දරුවේ. ඒක මේ අපේ තනි මතයක් නෙවෙයි. අපි පෞද්ගලිකංශයේ මේ ව්‍යාපාරිකයන් රාශියක් ඒ අංශ වල ප්‍රධානී මේ අංශ වල ඉන්න විද්වතුන් සාකච්ඡා කළා තමයි ඒක යෝජනා කළේ. හරි. මම හිතන්නේ ඒ පිළිතුර ප්‍රමාණවත් වෙනවා මේ ප්‍රශ්නෙට. එහෙනම් මේ චන්ද්‍රා විතන්න මහත්මයා බොහොම ස්තුතියි. මම අර ඉස්සල්ලා කරපු ඉල්ලීම මේ අපිට දෙන්නකෝ ටේක් හෝම් මෙසේජ් එකක් ඔබතුමාගේ මේක පාදක කරගෙන. සාමාන්‍ය නිව් නෝමල් එකට යන්නේ කොහොමද? How to return to normalcy. ඉතින් ඒුණාට මේ අර විද්වත් ලේඛිකාවකන අරුන්ති රෝයි කියලා තිබුණා there is nothing worse than returning to normal normalcy කියලා. ඒ කියන්නේ අපි පරණ තැනට යෑම නෙමෙයි සලකා බලන්න ඕන පරණ තැනට ගිහිල්ලා මං ඉස්සෙල්ලා කිව්වා අපි පරණ තැනවල හිටියෙත් ඉතා හොඳ තැනක නෙමෙයි. ඒ නිසා අපි අලුත් විදියකට හිතන්න ඕනේ. අලුත් විදියෙ හිතීම වෙන්න ඕනේ. ඒ අපේ දැනට යම් කිසි මතවාදයක් තියෙන මම දකිනවා අපි ආපහු පරණ තත්ත්වයට යන්න මේ ලංකාව ශාම් පෝෂිත වෙන්න ඕනේ මේ ආනයන මේ නැවැත්වීම ඉම්පෝට් සබ්ස්ටිෂන් වගේ මේවා අපි ඒවා උත්සාහ දරලා අපි මේ වෙලා තියෙන්නේ. ඉතින් අර මේ ඒ නිසා අපිට වෙන්න ඕනේ නව්‍යතාවයන් අලුතෙන් ගෙනල්ලා අලුත් අපේ තියෙන ශක්තියන් වැඩි කරලා ලෝක වෙළඳපොළ ජය අරගෙන ඒකෙන් අදහස් වෙන්නේ අපි සම්පූර්ණයෙන්ම මේ 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 ස්පෝර්ට්ස් මාත විතරක් යපෙනවා කියලා ඉම්පෝට් සබ්ස්ටිෂන් සමහර අංශ වලට පුළුවන් වෙයි. ඒ නිසා ඒ විදිහට අපි අලුත් විදියකට හිතලා අලුත් මාර්ගයකට ගිහිල්ලා පරණ තැනට යන්නේ නෙමෙයි අලුත්ම දියුණු මාවතක් කෙරෙහි හිත යොමු කරන්න ඕනේ. හිත යොමු කරන්න පුළුවන්, හිත යොමු කරන්න ශක්තිය අපිට තියෙනවා කියන විශ්වාසය මට තියෙනවා. හරි, බොහොම ස්තුතියි චන්ද්‍ර විතානගේ මැතුමනේ. ආචාර්ය සිඹලපිටිය මැතුමන්ට අවස්ථාව ටේක් හෝම් මැසේජ් එකක් දෙන්න කියලා අපිට. කොවිඩ් වසංගතය බලශක්ති ක්ෂේත්‍රයට නම් ආශිර්වාදයක් කියලායි මම සලකන්නේ. ඇයි එහෙම කියන්නේ? ඉන්ධන මිල අඩු වුණා. විදුලිය නිෂ්පාදන වියදමත් මේ අවුරුද්දේ අඩු වෙන්න ඕන. ඒකට හේතුව තමයි ඉන්ධන භාවිතය අඩුවීම නිසා. එතකොට රටේ අවුරුදු 10කටත් වැඩි කාලයක් මහජන උපයෝගිතා කොමිසමට විසඳන්න බැරි වුණ ප්‍රශ්නය කොමිසම පිටිවි එක කරන්නයි නමුත් විසඳන්න බැරි වුණා. සමහර විට කොවිඩ් වසංගතය හරහා අපිට විසඳා ඉදිරියට හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් වෙයි. මොකද මිලයි වියදමයි ගලප ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි වියදම අඩු වෙන කාලවකවානුව. ඉතින් 1990 ගණන් වල ටෙලිකොම් ක්ෂේත්‍රයට කළා වගේ ටෙලිකොම් ක්ෂේත්‍රය 1990 ගණන් වෙනකන් රජයට බරක්. දැන් ඒක ටෙලිකොම් ක්ෂේත්‍රයේ රජයට බරක් නෙමෙයි, රජයට ආදායම් මාර්ගයක්. අන්න ඒ තත්වයට බලශක්ති ක්ෂේත්‍රයත් ඒ විශේෂම ඛනිජ තෙල් සංස්ථාවත් විදුලි බල මණ්ඩලයත් පවත්වා ගැනීමට නැවත පත් කර ගැනීමට සහ රජයට බරක් නොවි රජයේ මුදල් සහ බැංකුවල මුදල් ඒ අදාළ කටයුතු වලට යෙදවීමටත් අවස්ථාව ලබා දීමට හොඳම ප්‍රවේශයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ මේ අවුරුද්දේ කොවිඩ් වසංගතය හරහා. බොහොම ස්තුතියි ආචාර්ය සිඹලපිටිය මැතිතුමන්ට. අවසාන වශයෙන් ආචාර්ය දුනුවිල මැතිතුමන්ගේට අපිට ටේක් හෝම් මැසේජ් එකක් දෙන්න කියනවා. මූලික වශයෙන්ම මම හිතන්නේ සාකච්ඡාවේදී දැකු ආකාරයට මේ කොවිඩ් වසංගතයත් එක්ක පැමිණි අලුත් සමාජ ආර්ථික ප්‍රවේශයන් පිළිබඳ කතිකාවෙත් මූලික වශයෙන්ම මම දකින ආකාරයට අවධානය යොමු කළ යුතු මූලිකතම ශාස්ත්‍රය වන්නේ සංවර්ධනය සම්බන්ධයෙන් නව දැක්මක් රටක් විදියට
සමාජයක් විදිහට නව දැක්මක් ඇති කර ගැනීම තමයි ඒකෙදි මූලික වශයෙන්ම මම හිතන්නේ සරල ආර්ථික ජීවිතය පිළිබඳව ජනතාවට හිතන්න පුරුදු කරන ආකාරයේ යම් මැදිහත් වීමක අවශ්‍යතාවයක් පවතිනවා විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනය අපිට ආර්ථික සංවර්ධනය කියලා පෙන්වලා දීලා තියෙන එහෙම නැත්නම් ආර්ථික සංවර්ධනය කියලා නිර්වචනය කරලා තියෙන දෙයින් බැහැර වෙලා සත්‍ය වශයෙන්ම ජීවිතය තුළ පුද්ගලයෝ තමන් වටිනවා කියලා හිතන ජීවිතය කුමක්ද කියන දේ හඳුනා ගැනීම හා එම ජීවිතය ගත කිරීමට අවශ්‍ය වන්නා වූ හැකියාවන් නිර්මාණය කර ගැනීම දෙසට සමාජය තල්ලු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එන්නේ අවශ්‍යතාවයත් සමග මෙතෙක් ආර්ථික ගමන් මග මම හිතන්නේ විවිධ ගැටලු තත්ත්වයන්ගෙන් යුක්තයි. මේ නිසා මේ පිළිබඳ මේ ආර්ථික ප්‍රතිපත්ති පුළුල් විදියට මූල්‍ය හා ෆිස්කල් ප්‍රතිපත්ති විදියට කතා කරත් මම හිතන්නේ ඒ ප්‍රතිපත්ති වලින් විසඳිය හැකි තත්ත්වයට වඩා මම හිතන්නේ සංකීර්ණ ආර්ථික විවිධක තමයි ලංකාව ගමන් කරන්නේ. මේ නිසා ඒ සඳහා පුළුල් සංවර්ධන ප්‍රවේශයක් පුළුල් ආර්ථික හා සමාජ ප්‍රවේශයක් ලබා ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා දිගු කාලීනව සාර්ථක ගමනක් යෑමට. බොහොම ස්තුතියි ඔබ තිදෙනාම. මම හිතන්නේ අපිට සුවිශේෂ වූ පණිවිඩ තුනක් එකිනෙකට වෙනස් වූ පණිවිඩ තුනක් දුන්නා. එතකොට දැන් අපි දකින විදිහට ඔබතුමන්ලා කියපු විදිහට අපි මෙච්චර කල් ඇවිල්ලා තියෙන්නේ වැරදි පාරවල් වල රටක් විදිහට. එතකොට මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා අපි කණෙන් අල්ලලා කිව්වා උඹලා යන්නේ වැරදි පාරේ, දැන්වත් හරි පාරට යොමු වෙන්න කියලා. එතකොට අපිට ගොඩාක් පණිවිඩ තියෙනවා. හැබැයි අපි තාම හරි පාර මොකද්ද කියන එක මං හිතන්නේ අපි රටක් විදිහට තාම තෝරා බේරාගෙන නැති පාටක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපේ වගකීමක් වෘත්තිකයන් විදිහට වගකීමක් මේ හරි පාර තෝරලා ගන්න එක රටක් විදිහට ජාතියක් විදිහට. ඒ වචන ස්වල්ප සමග මම වැඩසටහන බාර දෙනවා අපේ සංවිධායක මණ්ඩලයට මේ අවස්ථාව ලබා දී සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන අතරේ.